Aquaproof 7-in-1. High-performing waterproofing paint, Nippon Paint. The coatings expert. එකපාරක් විදුලි බිල වැඩි කළා. දැන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. තව අවස්ථා දෙකකදී විදුලි බිල වැඩි වෙනවයි කියලා. ඉතින් අපි සභානායකතුමනි මිනිස්සුන්ට මේක දරා ගන්නට බෑ. අතන මිනිස්සුන්ට කරන්ට් වැදිලා තියෙන්නේ. හැම ගෘහයකටම කරන්ට් වැදිලා තියෙන්නේ. ඔබතුමාටත් මම මේ කාරණාව කිව්වා. ඔබතුමත් ඒක පිළිගත්තා. විශේෂයෙන්ම මේ විභාග සමයේ මේ වගේ දෙයක් සිදු වෙනකොට කොහොමද දරුවෝ මේ කටයුත්ත කරන්නේ? ඒ වගේම මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියලා තියෙනවා. මේ වැඩි කිරීමට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් දැනගන්න කැමතියි ඇත්ත වශයෙන්ම රජයේ ස්ථාවරය මොකක්ද? විදුලි බිල වැඩි කරනවද? වට දෙකකින්ම වැඩි කරනවද? ආපහු මේ රටේ ලක්ෂ 220කගේ ජන ජීවිත අඩාල කරනවද? එහෙම නැතුව තමුන්නාන්සලා සානුකම්පිකව මානුෂීයව මේ රටේ ජනතාවගේ ඉල්ලුමට සවන් දෙනවා. දැන් ගරු සභානායකතුමනි, දැන් බලන්න එක පැත්තකින් විදුලි බිල වැඩි කරනවා. තවත් පැත්තකින් බංගකොලොත් වෙච්ච ශ්‍රී ලංකන් එයාලයින්ස් එක enjoy 1% merchant commission when you accept Lanka pay cards. Contact these banks today. තව ප්ලේන්ස් 11ක් ගන්නවලු. මන් දන්නේ නැහැ. එක්කෙනෙක් ඉන්න නැහැ. පඩකින්න. ඔබතුමා උත්තර දෙන්න. ඔව් නෑ මේ සභාපතිතුමා කියනවා 11ක් ගන්නවලු. ඔබතුමා කියනවා අපේ ඇමතිතුමා කියනවා නෑ ඒක 3යි කියලා. මං අහන්නේ මොකද්ද මේකේ තේරුම? මේ විදුලි බිල වැඩි කරන්නේ ඒ වගේ නාස්තිකාර ගනුදෙනු වලට මුල පුරන්නද? ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා වහාම මේ විදුලි බිල වැඩි කිරීම හකුලා ගන්න. දැන් අපේ ආරංචි විදුලි බල මණ්ඩලයත් අටකට කඩනවලු. බලාගාර විකුණන්න යනවලු. ලක්ෂපාන විකුණනවලු. නොරොච්චෝලේ විකුණනවලු. දැන් මේක මේ වෙන්දේසිලන්තයක් වෙලා තියෙන්නේ. විකුණුම් ලන්තයක්.